ආයුබෝවන් යාල් ටීවී වෙතින් අද අපි ඔබට ගෙන එන්නේ සුවිශේෂී බලපෑමක් තියෙන ග්‍රහයක් විදිහට සැලකෙන මේ ශනිගේ මාරුවක් පිළිබඳව. ඉතින් ශනි ගැන ඔබ විශේෂයෙන් උනන්දුවෙන් ඉන්නහඳ ඔන්න අපි කියන්නට යන්නේ 2023 වර්ෂයේ ජනවාරි මාසේ 17 වෙනිදා 18:04ට ශනි කුම්භ රාශියට නැවත පැමිණීමේ පලාපල විස්තරය. ඉතින් ඒ කියන්නට මත්තෙන් කියන්නට ඕනි ඔබට පවතින ජ්‍යොතිෂය ඉගෙන ගැනීම එහෙම නැත්නම් ජ්‍යොතිෂ පාඨමාලාවට සම්බන්ධ වීමේ අවශ්‍යතාවය, ඒත් එක්කම වාස්තු විද්‍යා පාඨමාලාවට සම්බන්ධ වීමේ අවශ්‍යතාවය, ඒත් සමගම මනෝ උපදේශන කටයුතු කරන මේ පාඨමාලාවට සම්බන්ධ වෙන තියෙන අවශ්‍යතාවයත් ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඒ සඳහා යොමු වීමක් ඇති කරන්නට. ඉතින් ඔබගේ නිවසේ වාස්තු කටයුතු, ජ්‍යොතිෂ කටයුතු සියල්ලම ඔබට පුළුවන් තිරේ දිස්සන අංකය හරහා ඉෂ්ට සිද්ධ කරගන්නට. එහෙනම් අපි බලමු ශනිගේ දශාවන් ඔබට තියෙනවද? ශනිගේ අතුරු දශාවන් එහෙම නැත්නම් ශනිගේ විදසාවන් ඔබට තියෙනවද? අන්න එහෙම නැති අයට මේ තියෙන බලපෑම ඉතාමත්ම අවමයි කියන කාරණය මතක තබා ගන්නට ඕනේ. මොකද මේ ශනි මාරුව ගැන කතා බහ කරන නිසා. තත්කාලය සලකද්දි ලග්නය කටක විදියටයි පෙන්නුම් කරන්නේ. ඒත් සමගම හෝරාව කටක විදියට පෙන්නුම් කරනවා. ද්වාදශාංශකය කටක විදියට පෙන්නුම් කරනවා. ත්‍රිංශාංශකය උෂඹ විදියට පෙන්නුම් කරනවා. දෙර්කාණය කටක විදියට පෙන්නුම් කරනවා. සප්තාංශකය මකර විදියට පෙන්නුම් කරනවා. නවාංශ කටක විදියට පෙන්නුම් කරනවා. ඉතින් මේ තත්කාලයේදී ගුරු ඉතාමත්ම හොඳ යහපත් බලයකින් ඉන්නවා. ඒ තමයි ගුරු ස්වශේෂ්ඨගත බලයකින් තමයි ක්‍රියා කරන්නේ. ශනි මූල ත්‍රිකෝණගත බලයකින් ක්‍රියා කරනවා. සිකුරු මිත්‍ර බලයකින් ක්‍රියා කරනවා. ඉතින් මේ ගුරුගේ ශනිගේ සිකුරුගේ තියෙන බලපෑම එහෙම නැත්නම් මේ බලය ඉතාමත්ම හොඳ ඵල දෙන ඉතාමත්ම යහපත් බලයන් පිරිනමන ස්වභාවයක් තත්වයක් තමයි ඔබට ඔන්න පවතින්නේ. ඉතින් අපි කතා කරන්නේ මේ ශනිගේ වෙනස් වීමක් එහෙම නැත්නම් ශනිගේ වෙනස්කමක් ගැනනේ. එතකොට මේ ශනිගේ තියෙන ස්වභාවයනොත් අපි විශේෂයෙන්ම විශ්ලේෂණය කරලා බලන්නට අවශ්‍ය වෙනවා. කොයි තැනට ශනි පත් වෙනවද, මුලින් හිටපු තත්ත්වය කොහොමද, මේ කියන කරුණු කාරණා ජ්‍යොතිෂයට අනුව විග්‍රහ කළ ගත්තොත් තමයි මේ ශනි මාරු අපිට නිවැරදිව දකින්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට අදාළව ඒ පලාපල විස්තරය වඩාත් සංවර්ධනය කළ කියන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට බලන්න වෙනවා මේ ශනි කොයි තත්ත්වෙද හිටියේ කියලා. එතකොට බලමු අපි ශනි ඔන්න මකරේ තමයි සිටියේ. එතකොට මේ සිටියේ මොන බලයකින්ද? ස්වශේෂ්ඨගත කියන බලයකින් තමයි මේ ශනිගේ ක්‍රියාකාරී තත්ත්වය. එතකොට ශනි හිටපු නැකත මොකද්ද? දෙනට කියන නැකතේ. ශනි හිටපු පාදය බැලුවොත් එහෙම දෙවන පාදය. එතකොට ශනි හිටපු අවස්ථාව බැලුවොත් එහෙම සභා අවස්ථාව. එතකොට ශනිගේ අධිපති කවුද? ශනිගේ අධිපති වෙන්නේ කුජ තමයි ඔන්න අධිපති වෙන්නේ. එතකොට ශනිගේ උපාධිපති කවුද? ශනිගේ උපාධිපති බුද්ධ. එතකොට මෙන්න මේ தත්ත්වයේ හිටපු ශනි කොයි තැනට වෙනස් වෙනවද කියන කාරණේ තමයි අපිට විග්‍රහ කරගන්නට වෙන්නේ. එතකොට ශනිපත් වෙන මෙන්න මේ වගේ தත්ත්වයකට. ශනි යනවා කුම්භයට. ශනි එතකොට මූල ත්‍රිකෝණ බලයෙන් තමයි ඔන්න ක්‍රියාකාරී தත්ත්වය ඇති කරගන්නේ. එතකොට එයා ඉන්න නැකත දෙනට නැකත. ඉන්න පාදයේ විදිහට පෙන්වන්න කරන්නේ තුන්වන පාදය. අවස්ථාව බැලුවොත් එහෙම ගමන අවස්ථාවට ශනිපත් වෙනවා. අධිපති කුජ බවටත් උපාධිපති බුද්ධ බවටත් පත් වෙන තමයි ක්‍රියාකාරී තත්ත්වයේ තියෙන්නේ. ඉතින් මේ ආකාරයට තමයි මේ තියෙන ස්වභාවය ඇති වෙන්නේ. එතකොට මේ කියන පලාපල විස්තරේ යම් අඩුවක් වැඩියක් වෙනසක් ඇති කරනවා නම් මේ ඇති කරන්නට හේතු කාරණා නිර්මාණය කරන්නේ ඔබගේ අතේ තියෙන ජන්ම පත්‍රය. එහෙනම් ඔබ කල යුත්තේ කොමක්ද? ඔබට දිස්සෙනවා තිරේ අංකයක්. ඒ තිරේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් තැන, ලග්නය කියන විස්තර ටික දැම්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට ඔබටම ගැළපෙන පලාපල විස්තරය කොයි ආකාරද කියලා දැන කියා ගන්නට ඔන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ පලාපල විස්තරේ දැන කියාගෙන ඔබට අදාළව කරන්නට අවශ්‍ය යම් වත්පිළිවෙතක් තියෙනවද? එහෙම නැත්නම් යම් සුබදායි ඵලයන් තියෙනවනම් ඒ සුබදායි ඵලයන් නෙලා ගන්නට කොයි විදිය දේවල් කරන්නට ඕනද කියන කරුණු කාරණාත් ඔබට දැන කියා ගන්නට හැකියාව තියෙනවා. එහෙනම් අපි දැන් යොමු වෙමු ඔබට අදාළ පලාපල විස්තරේ
කොයි ආකාර බලපෑමක් තියෙනවද කියන කාරණය බලන්නට මේෂ ලග්න හිමියන්ට අපි ඔන්න පළමුවෙන්ම බලන්නට යන්නේ ඔබගේ රැකී රක්ෂාවට කොහොමද මේ බලපෑම තියෙන්නේ කියන කාරණය ආයතනික කේලම් හා දෝෂාරෝපණ ඇති වෙන කාල සීමාවක් විදිහටයි ඔබට පවතින්නේ ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය හිමිවන්නා වූ තත්ත්වයකයි පවතින්නේ විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අවධානය විවාහ බලාපොරොත්තු ඉටු කර ගැනීම වාසනාවන්ත කාලයක් විදිහටයි ඔබට පවතින්නේ විවාහ නැකත් පිළිබඳව වඩා සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා ගෘහ ජීවිතය ගැන දැන් අවධානය පවුලේ අයෙකුගේ හදිසි වියදමක් ඇති කරන්නා වූ තත්ත්වයක් තියෙනවා ඥාති උපකාර පවුලට හිමි කරන්නා වූ තත්ත්වය අධ්‍යාපනය ගැන අවධානය උසස් අධ්‍යාපනයේ නිරතයට බාධා ඇතිවන කාලයක් විදිහටයි කියන්නට පුළුවන් ප්‍රාථමික අධ්‍යාපනය හා ශිෂ්‍යත්ව විභාගයේ දරුවන් අධ්‍යාපනය සඳහා වත්පිළිවෙත් ඉටු කිරීම සුදුසු කාලයක් විදිහට කියන්නට ඕනි ධනය සම්බන්ධයෙන්ම දැන් බලන්න යන්නේ ධනාත්මක චින්තනයේ ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ වන ආදායම් ක්‍රම ශිල්ප අලුතෙන් නිර්මාණය කරන කාලයක් විදිහටයි ඔන්න ඔබට කියන්නට පුළුවන් තැන්පත් ධනය වැඩි වර්ධනයට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්නා වූ තත්ත්වයකයි තියෙන්නේ වෘෂභ ලග්න හිමියන්ගේ රැකී රක්ෂා ගැනයි අපි මුලින්ම අවධානය යොමු කරන්න මේ සූදානම් වෙන්නේ උසස් රැකියා ඒ කියන්නේ රැකියාවේ උසස් වීම පිළිබඳව එහෙම නැත්නම් ස්ථීර වීම පිළිබඳව ඔන්න ඔබට බලය සහිත කාලයක් විදිහටයි පවතින්නේ බලාපොරොත්තු නොවන කේලම් රැකියා පරිසරයක් ඇති වෙනවා විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් එහෙම විවාහ කල්යම් සඳහා බලයක් තමයි ඔබට පවතින්නේ සුදුසු පරිදි වත්පිළිවෙත් විවාහ අපේක්ෂිතයන් ඉටු කළ යුතු කාලයක් විදිහට කියන්නට ඕනි ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය යොමු කරන්නේ පවුල තුල ආරවුල් ඇතිවන කාලයක් විදිහට පෙන්වනවා වැඩිහිටි ප්‍රභු උපදෙස් කියන දේවල් ඔබට උපකාරයන් හිමි වෙන තත්ත්වයකයි පවතින්නේ අධ්‍යාපනය ගැන බැලුවොත් එහෙම අධ්‍යාපන කඩේම් ජය ගන්නට යහපත් උපකාර ලැබෙන කාල සීමාවක් ඉදිරියට කියන්නට පුළුවන් අධ්‍යාපනයේ ආශ්‍රිතව ඊර්ෂ්‍යා සාගත බලපෑම් නම් ඇති වෙනවා ධනය සම්බන්ධෙනුයි දැන් අවධානය ඥාති ධනය එහෙම නැත්නම් ඒ ලාභ හිමිකම සහිත වාසනාවන්ත කාලයක් ඉදිරියට ඔබට කියන්නට පුළුවන් ලැබීමට ඇති හිඟ ණය ලැබිලා අතමිට සරු වෙන කාලයක් ඉදිරියට පෙන්වුම් කරනවා මිතුන ලග්න හිමියන්ගේ රැකී රක්ෂා ගැනයි අපි මුලින්ම අවධානය යොමු කරන්නේ රැකියාව ආශ්‍රිතව ඊර්ෂ්‍යාවට පාත්‍රී වන කාලයක් විදිහටයි ඔන්න පවතින්නේ වෘත්තියේ කැපකිරීම අවතක්සේරුවට ලක්වන තත්ත්වයක් තියෙනවා විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් එහෙම වාස්තු දෝෂ තත්ත්වයන්ට විවාහ අපේක්ෂිතයන් පාත්‍රී කාලයක් විදිහට කියන්නට පුළුවන් ව්‍යාපාරික විවාහ අපේක්ෂිතයන් වැඩිපුර යෝජනා වන කාලයක් විදිහටයි පවතින්නේ ගෘහ ජීවිතය ගැන දැන් අවධානය ආධාර ද්‍රව්‍යමය උපකාර පවුලේ අය වෙත හිමිවන්නා වූ තත්ත්වයක් තියෙනවා. පවුලේ අය මානසික පීඩාවලට ලක් වෙනවා. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය. අධ්‍යාපනයෙන් ලැබූ පරාජයන් ජයග්‍රහණයේ මෙහෙය විය හැකි කාලයක් විදිහට පවතිනවා. දෙමාපිය සහයෝගයේ වැඩිහිටි අධ්‍යාපනය ලබන අයට හිමි කරන්නා වූ තත්ත්වයකයි තියෙන්නේ. ධනය සම්බන්ධවයි දැන් බලන්න යන්නේ. සේවා අලෙවි කටයුතු කරන අයට ඉහළ ලාභ හිමි කාලයක් විදිහට කියන්නට පුළුවන්. බලාපොරොත්තු නො වූ ධන ලාභයක් හිමි වන කාල සීමාවක් විදිහටයි පවතින්නේ. කටක ලග්න හිමි ඔබගේ ඔන්න රැකී රක්ෂා ගැනයි මුලින්ම කියන්නට යන්නේ. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීගේ සියුම් පරිගැනීම් ක්‍රියාත්මකයි. මහජන ප්‍රසාදයේ වැඩි වන කාලයක් විදිහට කියන්නට පුළුවන්. විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අවධානය. විවාහ අපේක්ෂාවන් ඉටුවන වාසනාවන්ත කාලයක් ඔන්න ඔබට තියෙන්නේ. ඉසිපොරොන්දන් විතරක් බල්ලා විවාහ අපේක්ෂිතයන් තෝරා ගන්නට යන්නට එපා කියන කාරණිය ඔබට අවධාරණය කරනවා. ගෘහ ජීවිතය ගැන දැන් අවධානය. පවුලේ අයගේ මත ගැටීම් උත්සන්න වෙන කාලයක් විදිහට කියන්නට පුළුවන්. පවුල් සැලසුම් වල නම් ගැටලු ඇති කරන තත්ත්වයකුයි තියෙන්නේ. අධ්‍යාපනය ගැන බැලුවොත් එහෙම අධ්‍යාපනයට ඇති උපකාර ලැබීම් කියන දේවල් අඩුවන කාලයක් විදිහට පෙන්වනවා. මතක ශක්තිය මානසික ශක්තිය කියන දේවල් නම් වැඩි වෙනවා. ධනය සම්බන්ධෙනුයි දැන් අවධානය. ලොතරැයි දිනුම් හදිසි ධන ලාභ ඇති කරන්නා වූ කාලයක් විදිහට ඔබට කියන්න පුළුවන්. සූදු ආදායම උපයන ක්‍රීඩාවල නිරතයට ජය ලැබෙන කාලයක් විදිහට පෙන්වනවා. සිංහ ලග්න හිමි රැකියා අපේක්ෂිතයන් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? රැකියාවේ අඩුවීම් අහිමි වීම සඳහා බලය සහිත කාලයක් විදිහටයි පෙන්වන්නේ. ආයතන සේවකයන්ගේ පරිගැනීම් ක්‍රියාත්මක තත්ත්වයක් තියෙනවා. විවාහ අපේක්ෂිතයන් ගැන දැන් අවධානය. විවාහ නැකත් නිසි පරිදි සාදා ගැනීම තුළ ඔබගේ විවාහ දිනයේ සාර්ථකත්වය ඇති වෙන ස්වභාවයක් තියෙන්නේ.
විවාහ බලාපොරොත්තු ඉටවන බලය සහිත කාලයක් විදිහටයි දක්වන්නට පුළුවන්. ගෘහ ජීවිතය ගැන බැලුවත් එහෙම නව මිතුරු මිතුරියන් හඳුනා ගන්නට එහෙම නැත්නම් උපකාර ලබා ගන්නට අවස්ථාවන් සැලසෙන කාලයක් විදිහටයි පෙන්වන්නේ. පවුලේ අයෙකුගේ හදිසි අසනීප පීඩාවන් ඇතිවන කාලයක් විදිහට කියන්නට පුළුවන්. අධ්‍යාපනය ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් හදිසි අනතුරු වලින් ප්‍රවේශම් වෙන එක ඉතාමත්ම වැදගත් කාලයක්. උසස් අධ්‍යාපනයේ බිඳ වැටීම එහෙම නැත්නම් අත්හැර දැමීම සඳහා සිත් ඇතිවන කාලයක් විදිහට කියන්නට පුළුවන්. ධනය සම්බන්ධවයි දැන් අපේ අවධානය. ව්‍යාපාර ආරම්භයට ආයෝජනයට අවස්ථාවන් හිමිවන වාසනාවන්ත කාලයක් විදිහට ඔබට පෙන්වුම් කරනවා. අලවි ඔබගේ භාණ්ඩ අලවි කරන කටයුතු ඒ ව්‍යාපාරවල ඉහළ ආදායම උපයා ගන්නට හැකියාව තියෙන කාලයක් විදිහටයි කියන්නට පුළුවන්. කන්‍යා ලග්න හිමි ඔබගේ රැකී රක්ෂා ගැන තමයි ඔන්න මුලින්ම අවධානය අපි ගත්තේ තෝරාගත්තේ. නාවික දීවර ගුවන් වූ අභ්‍යන්තර වෘත්තීන් වල නියුතු අයට හදිසි අනතුරු යෙදෙන තත්ත්වයක් තියෙන කාලයක්. රැකියා ප්‍රසාදය හා යුතුයකම් ඉටුවීම කියන කාරණා මත ආයතනයේ සිත් ගන්නා සුළු තත්ත්වයක් ඇති වෙන කාලයක්. විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් එහෙම විවාහ සඳහා නීති ගැටලු ඉස්මතු විය හැකි කාලයක් විදිහට උන්න පෙන්වුම් කරනවා. නිසි නැකත් නොසෑදීමේ ගැටලු ඉස්මතු කරන තත්ත්වයකයි පවතින්නේ. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ. පෞල් දිවියේ බැඳීම් ශක්තිමත් වන බලාපොරොත්තු ඉටුවන කාලයක් විදිහටයි කියන්නට පුළුවන්. පෞලේ ආයකුගේ වාසනාවක් පෞල තුල ක්‍රියාකාරී වෙන ස්වභාවයකුයි තියෙන්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ. නව විෂයන් අධ්‍යයනයට අවබෝධයේ ඉඩකඩ නිර්මාණය වන කාලයක් විදිහට කියන්නට පුළුවන්. තරඟ විභාගවල අතපසු වීම ඇති කරනවා. ධනය සම්බන්ධයෙන්මයි දැන් අවධානය. කොටස් වෙළඳාමට ආයෝජනයට වාසි සහගත ලැබීම් ඇති කාලයක් විදිහට කියන්නට පුළුවන්. නිෂ්ක්‍රීය ඉපෙන් පැසිව් ඉන්කම් වල ආයෝජන ලාභ වැඩි වෙන කාලයක් විදිහට පෙන්වුම් කරනවා. තුලා ලග්න හිමි ඔබගේ ඔන රැකී රක්ෂා ගැන අපි මුලින්ම අවධානය යොමු කරන්නේ. නව රැකියාව පිළිබඳව බලාපොරොත්තු ඉටුවන කාලයක් විදිහට ඔබට කියන්නට පුළුවන්. ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් රැකියාවන් කිහිපයක නිරත වන කාලයක් විදිහටයි කියන්නට පුළුවන්. විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් විවාහ ගැලපුම් දෝෂ හා විවාහ නැකත් දෝෂ ක්‍රියාකාරී වන කාලයක් විදිහටයි පෙන්වුම් කරන්නේ. විසිපොරොන්දම් ගැලපුණ අය හමුවනත් ඔවුන්ගේ විවාහ දෝෂ පිළිබඳව අවධානය ගිලිහෙන තත්ත්වයකුයි තියෙන්නේ. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි මේ බලන්න යන්නේ. අමනාප ඥාතීන් මිත්‍රශීලී වන කාලයක් විදිහට පෙන්වුම් කරනවා. පවුලේ අය අතර හොඳ හිත වැඩෙන තත්ත්වයකයි තියෙන්නේ. අධ්‍යාපනය ගැන දැන් අපි බලමු. පූර්ව ළමා විය දරුවන් ජන්ම පත්‍ර අනුව සුදුසු ප්‍රතිකර්ම ඉටු කළ යුතු කාලයක් විදිහට කියන්නට ඕනේ. උසස් අධ්‍යාපනය එහෙම නැත්නම් විදේශගත අධ්‍යාපනයට අවස්ථාවන් විවර වෙන කාලයක් විදිහට කියන්නට පුළුවන්. ධනය සම්බන්ධෙනොයි දැන් අවධානය. ධනය තැන්පත් කිරීමේ බලය ඇති වෙන තත්ත්වයකයි තියෙන්නේ. තැන්පත් ධනේ වාසි අත්වන කාලයක් විදිහට කියන්නට පුළුවන්. මවගේ පාර්ශ්වය අයකුවෙති ධනය සම්බන්ධව උපකාර හිමි වන තත්ත්වයකුයි ඔන්න ඔබට පවතින්නේ. උච්චික ලග්න හිමියන්ගේ රැකී රක්ෂා තත්ත්වය ගැනයි මුලින්ම අපි තෝරා ගත්තේ. රැකියාවේ ආතතිමය තත්ත්වයන් පීඩාකාරී තත්ත්වයන් ඔබට ඇතිවන ස්වභාවයක් තමයි ඔන්න තියෙන්නේ. රැකියාවට යාම් ඒම් වලදී හදිසි අනතුරක් ඇතිවීමේ අවදානමක් තියෙන කාලයක් විදිහටයි පෙන්වන්නේ. විවාහ අපේක්ෂිතයන් ගැන අවධානය. මංගල යෝග ක්‍රියාකාරී වෙන කාලයක් විදිහට ඔබට කියන්නට පුළුවන්. විවාහ අපේක්ෂිතයන් හදිසි රෝගාබාධ වලට ගොදුරු වීම තත්ත්වයක් පෙන්වන නිසා ඒ වගේ ප්‍රවේශම් වීම ඉතාමත්ම වැදගත්. ගෘහ ජීවිතය ගැන දැන් අවධානය. අසහනකාරී මානසික තත්ත්වයන් හේතුවෙන් වාද විවාද මත ගැටීම් කියන දේවල් නම් ඇති වෙනවා. මිතුරු ඇසුර වැඩියෙන් ලබන කාලයක් විදිහට ඔන්න ඔබට පෙන්වුම් කරනවා. අධ්‍යාපනය ගැනයි දැන් අපි අවධානය. උසස් අධ්‍යාපනයේ නිරත පිරිස් අයට බෝ නොවන රෝග පීඩාවන් මූලිකව ඉස්මතු කරන්නාවු තත්ත්වයක් තියෙනවා. ඥාතීන්ගේ අධ්‍යාපන උපකාර ලබන කාල සීමාවක් විදිහට පෙන්වනවා. ධනය සම්බන්ධෙනුයි දැන් අවධානය. වියදම් පාර්ශ්වයන් කළමනාකරණය කරන කාලයක් නිසා ආදායම් ඉතිරි වෙන කාලයක් විදිහට ඔබට කියන්නට පුළුවන්. මුදල් ආයෝජන අවස්ථාවන් හිමි වාසනාව සහිත කාලයක් විදිහටයි ඔබට පෙන්වන්නේ. ධනු ලග්න හිමියන්ගේ රැකී රක්ෂා ගැනයි මුලින්ම අවධානය යොමු කරන්නේ. රැකියා ස්ථානයේ ස්ථාන මාරු වීම සඳහා
බලය තියෙන තත්ත්වයේ කොයි පවතින්නේ රැකියා ස්ථානායකගේ දුක් ගැනවිලි බොහෝමයක් ඔබට කියන කාලයක් විදිහට පෙන්눔 කරනවා විවාහ අපේක්ෂිතයන් ගැන දැන් අපි බලමු විවාහ අපේක්ෂාව නිටුවන කාලයේ බවට ඔන්න ඔබට පත් වෙනවා ඥාතීන්ගේ අපවාද වලට විවාහ අපේක්ෂිතයන් ලක්වන තත්ත්වයේ කොයි තියෙන්නේ ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය වෙනත් පුද්ගල බලපෑම් පවුලේ අයට ඇතිවන කාලයක් විදිහට පෙන්වනවා ගෘහයේ වාස්තු නිවැරදි නොකිරීමේ ඵලයන් ඉස්මතු වෙන කාලයක් විදිහට පෙන්වන්නේ අධ්‍යාපනය ගැනයි දැන් බලන්නේ අයහපත් වාස්තු ක්‍රියාකාරී බව අධ්‍යාපනයට බාධා වන ඇති කරනා වූ තත්ත්වයක් තමයි ඔන්න ඔබට පෙන්වුම් කරන්නේ ධාරණ ශක්තියේ දුර්වලතාවයන් ඉස්මතු වෙන ස්වභාවයක් තියෙන්නේ ඊළඟට අපි අවධානය යොමු කරන්නේ ධනයේ සම්බන්ධවයි ආයෝජන ප්‍රතිලාභ ධනය ලෙස හිමිවන කාලයක් විදිහට ඔබට කියන්නට පුළුවන් මානසික වශයෙන් ධනයේ සම්බන්ධව යහපත් ආකල්ප සංවර්ධනය වන කාල සීමාවක් විදිහටත් නම් කරන්න පුළුවන්කම තියෙනවා මකර ලග්න හිමියන්ගේ රැකී ආරක්ෂා ගැනයි අපි මුලින්ම අවධානය යොමු කරන්නේ සන්නිවේදන ශාස්ත්‍රයේ රැකියාවල නියුතු අයට තුවාල වී රෝගී තත්ත්වයන් ඇති කරන්නව බලයක් පවතිනවා අපේක්ෂිත උසස් වීම හා ස්ථාන මාරු ඉටුවන තත්ත්වයකයි ඔන්න ඔබට පවතින්නේ විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් අවධානය සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීමේ පීඩාවන් විවාහ අපේක්ෂිතයන්ට ඇති කරන්නව තත්ත්වයක් නිසා විශේෂයෙන් ප්‍රවේශම් වීම කියන කාරණේ වැදගත් කාලයක් විවාහ සහකරුවන් රාශියක් ඔබට යෝජනාවන් විදියට හිමිවන කාලයක් ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය පවුලේ අය එකිනෙකාගේ දියුණුවට කැපකිරීම ඉටු කරන කාලයක් විදිහටයි පෙන්වන්නේ පියාගේ පාර්ශවය අයගෙන් පවුලට ලැබීම් නැතිවන කාලයක් තත්ත්වයක් තියෙන්නේ ඊළඟට බලන්නට යන්නේ අධ්‍යාපනයේ සම්බන්ධවයි ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා බාධාවන් තියෙන නිසා ජන්ම පත්‍ර අනුව ප්‍රතිකර්ම කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා උසස් අධ්‍යාපනයේ සාර්ථක ඵල විභාග ජය ලබන කාලයක් විදිහට පෙන්වන්නේ ඊළඟට අපි බලන්නේ ධනය සම්බන්ධයෙන් ණය ලැබීම ඇති වෙලා ආදායම් මාර්ග සරු වෙන කාලයක් විදිහටයි ඔබට පෙන්වන්නේ වියදම් කරන්න තියෙන හැකියාව ඉහළ යන තත්ත්වයකයි පවතින්නේ කුම්භ ලග්න හිමියන්ගේ රැකී ආරක්ෂා තත්ත්වය කොහොමද කියලා අපි මුලින්ම බලන්නට තෝරා බේරා ගත්තේ විදේශ රැකියා අපේක්ෂාවෙන් ඔබ ඉන්නවනම් ඔන්නේ ඒවා ඉටු වීමේ බලය සහිත කාලයක් විදිහටයි පෙන්වුම් කරන්නේ මිතුරන් මගින් නව රැකියාවකට යාමේ බලය ඇති කරනවා විවාහ අපේක්ෂිතයන්ට කියන්නට තියෙන විවාහ අපේක්ෂිත පාර්ශවවල අඩුපාඩු ඥාතීන් දක්වන කාලයක් විදිහට පෙන්වනවා මංගල යෝග නම් ක්‍රියාකාරී කාලයක් ඔබට ගෘහ ජීවිතය ගැනයි දැන් අපි අවධානය පවුලේ අයගේ හිත්විදුම් හා අමනාපකම් ඇති වෙන තත්ත්වයක් තියෙන්නේ ඥාති ලැබීම් පවුලට හිමි වන තත්ත්වයකයි පවතින්නේ අධ්‍යාපනය ගැනයි දැන් අපි අවධානය උසස් අධ්‍යාපනයේ ඒ කටයුතු වලට විෂයන් තෝරා ගැනීමේදී කලකිරීම ඉස්මතු වන තත්ත්වයකයි පවතින්නේ ධාරණ ශක්තිය මතක ශක්තිය වැඩිවන්නා වූ තත්ත්වයක් තමයි ඔන්න පවතින්නේ ධනය සම්බන්ධයෙන් ඊළඟට විග්‍රහ කරන්නට යන්නේ ආධාර පරිත්‍යාග ආශ්‍රිතව ධනය අත ගැවසෙන කාලයක් විදිහට ඔබට පෙන්වුම් කරනවා ආයෝජන ලාභ හොඳින් ලැබෙන වාසනාවන්ත කාලයක් විදිහට කියන්නට පුළුවන් කාලයක් මීන ලග්න හිමියන්ට ඔන්න මුලින්ම කියන්නට යන්නේ රැකී ආරක්ෂා පිළිබඳවයි ඥාති අයහපත් බලපෑමක් රැකියාවට ඇති කරන්නා වූ තත්ත්වයක් තමයි තියෙන්නේ ආයතන ප්‍රතිහිනින් ඉක්මෝලා කටයුතු කරන්න යාමෙන් රැකියාවන් වල අපහසුතාවයන් ඔබට ඇති කරනවා විවාහ අපේක්ෂිතයන් ගැනයි දැන් බලන්නේ ඥාති උදව් උපකාර විවාහ අරමුණු වෙනුවෙන් ලැබෙන කාලයක් විදිහට කියන්නට පුළුවන් විවාහය සම්බන්ධව බලාපොරොත්තු මුදුන්පත් වෙන කාලයක් විදිහටත් කියන්නට පුළුවන් ඊළඟට අවධානය ගෘහ ජීවිතය සම්බන්ධයෙන් අලසකම එහෙම නැත්නම් ගෘහ ජීවිතය හා කටයුතු වල එක්ක මේ අලසකම සම්බන්ධ වීම කියන දේවල් ඉස්මතු වෙන කාලයක් මූල්‍යමය උපකාර බාහිර පාර්ශවයෙන් නිවසට ලැබෙන කාල සීමාවක් විදිහට කියන්න පුළුවන් අධ්‍යාපනය ගැනයි දැන් අපේ අවධානය අධ්‍යාපනයේ තරඟයේ හේතුවෙන් අතපසු වීම ඉස්මතු වෙන තත්ත්වයකයි තියෙන්නේ මාර්ගගත අධ්‍යාපන අවස්ථාවන් බහුලව යෙදෙන තත්ත්වයක් ධනය සම්බන්ධෙනුයි දැන් අවධානය නව ආදායම් ඉපයීම් ක්‍රම නිර්මාණය කරගන්නා වූ කාලයක් විදිහට කියන්නට පුළුවන් පියාගේ පාර්ශවය ඒ ඥාතියුගේ ධනය උපකාර ලැබීමක් ඇති වාසනාවක් ඔබට පවතින කාලයක් ඉතින් මේ කියන විස්තරේ අඩුව වැඩි වෙනස තීරණය කරන්නේ ඔන්න ඔබ අත තියෙන ජන්ම පත්‍රයේ එහෙනම් මොකද කරන්නට ඕනේ තිරේ දිස්සන අංකයට පුළුවන් ඔබට ඔබගේ උපන් දිනේ උපන් වේලාව උපන් තැන ලග්නය කියන විස්තර ටික WhatsApp කරලා
ඒ තොරතුරු ඔබ වෙතම ඔබගේ ජන්ම පත්‍රයට අදාළවම ලබා ගන්නට. ඉතින් ඔබට තියෙන ජ්‍යොතිෂ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයට අපේ ජ්‍යොතිෂ පාඨමාලාවට, වාස්තු ඉගෙන ගැනීමේ තියෙන අවශ්‍යතාවයට වාස්තු විද්‍යා පාඨමාලාවට, ඒත් එක්කම මනෝ උපදේශන ඉගෙනීමට තියෙන ඒ අවශ්‍යතාවයට ඒ සඳහාත් ඔබට යොමු වෙන්න පුළුවන්කම තියෙන තිරේදිස්ස නාමකයට විමසීමක් කිරීමෙන්. ඉතින් මේ සුවිශේෂී ග්‍රහ මාරුවත් එක්ක ඔබට ඔබගේ ගෘහයේ කටයුතු ඉතාමත්ම සාර්ථකව හොඳින් පවුලේ අයත් එක්ක බොහොම සුහදශීලීව කරගන්නට අවශ්‍ය වපසරිය ශක්තිය නිර්මාණය වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම මේ අධ්‍යාපනය ලබන විශාල පිරිසකගේ ඒ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම විශිෂ්ට අවසානයක් දක්වා, එහෙම නැත්නම් ඉතාමත්ම විශිෂ්ට ප්‍රතිඵලයක් දක්වා ගෙන යන්නට ඒ සියලු ශක්තියින් ඔබට ගොනු වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඔබගේ විවාහය පිළිබඳව තියෙන ඒ සියලුම අපේක්ෂාවන්, විවාහය ගැන තියෙන සියලුම බලාපොරොත්තු, ඔබ අපේක්ෂිත ආකාරයට නිශ්චිත සිද්ධ කරගන්න සියලු ශක්තිය අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ අලුතෙන් ගොඩනගන්නට බලාපොරොත්තු වෙන ඒ ව්‍යාපාරික කටයුතු, එහෙම නැත්නම් ගොඩනගන්න බලාපොරොත්තු වෙන ඒ ව්‍යාපාරේ සර්වත්‍රාකාරයෙන්ම සාර්ථක වෙන්නට ඔබ කරගෙන යන ඒ සියලුම ආයෝජනයන්ගේ හොඳ ප්‍රතිඵල අත්දකින්නට බොහොම හොඳ වපසරියක් නිර්මාණය වන සුබදායක, ඔබට සුබ ඵලම ලැබෙන ඉතාමත්ම හොඳ ආර්ථික ශක්තියකින් හෙබි කාලයක් නිර්මාණය වෙන්නට ලැබෙන්නටත් අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. එනම් අද දිනේට අපි මේ වැඩසටහනෙන් ඔබෙන් සමුගෙන යනවා. ඔබට ආයුෂ බොහෝ වන්නට ප්‍රාර්ථනා කරමි. ආයුබෝවන්.